21 තරුණයක් සමග විෂමාචාර ක්‍රියාවන් වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ 15 සිසුවෙකු පිළිබඳව වාර්තා වෙනවා. ඒ ගාල්ල ප්‍රදේශයෙන් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම සිසුවාසා තරුණිය අසල්වැසියන් වන අතර සිසුවා නිතරම ඇගේ නිවසට යාමට පුරුදු වූ ඇත. ඔවුනුන් දෙදෙනාට ආමන්ත්‍රණය කරගෙන ඇත්තේද අක්කා සහ මල්ලී කියාය. ඔවුන්ගේ වයසනුවත් සිසුවා බාල වයස්කරුවෙකු නිසාත් දෙමව්පියන් සැකයක් සිතා නැත. ඒත් පසුවෙම සහෝදරකම ඊට එහා ගිය එකක් බවට දැනගැනීමෙන් පසු දෙමව්පියන් දෙදෙනාටම අවවාද කර ඇති අතර සිසුවා පසුගිය මාසයේ සිට පාසල් ගමනද නතර කර ඇත. මේ අතර තම දීනී දින 3ක සිට අතුරුදහන් වූ ඇති බවට ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පසු ඒ සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇය සමග මාතර බස් නැවතුම්වලට ගිය අතර එහිදී දුරකථන ඇමතුමක් දී ඇය වෙනත් අයියා කෙනෙකු සමග ගිය බවයි. පොලිසිය විසින්ම සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන්පසු අදාළ සිසුවා මැයි මාස 9 වන දින දක්වා කිතුල්පිටිය ලපා නිවාසයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.